ഭാഗസംഖ്യ പാടുമേ പശ്ചിമ കൊടുസ് ഭാഗസംഖ്യ എകത്തു തിരിയുന്ന അഭിനമ കൊടുസേ സിറ്റ് ഭാഗസംഖ്യ എകത്തു കിരിമ പിൻബന്ധ ഇനകളും ലഭനവ ഭാഗസംഖ്യ എകത്തു കിരിമ സംബന്ധേ അഭി ഭാഗസംഖ്യ വർഗങ്ങളുടെ വെങ്കര ഗണീമ പാസുയി ഇതി മെയാകാർട്ട് അഭി ബലവും ഫലവും വേ ഹവേ സമാന ഭാഗസംഖ്യ എകത്തു കിരിമ കെസിത കരണ്ണി കിയല ഭാഗസംഖ്യ എകത്തു കിരിമേദി ഹരേ സമാന വേ ഇതുയി ഹരേ സമാന നത്താൻ ഇസന ഹരേ സമാന കരഗണീമ കലയിതുയി നമുക്ക് മെമ ഭാഗസംഖ്യാദകി ഹരേ സമാന ന എകത്തു കിരിമ ഇതമത് പാസുയി මෙම 8න් 3ක් කියනු සම්පූර්ණ එක 8කට බෙදා කොටස් 3ක් 8න් 2ක් කියන්නේ සම්පූර්ණ එක 8කට බෙදලා කොටස් 2ක් 8න් 3ට 8න් 2 එකතු කිරීමේදී පිළිතුරේ හරය ලෙස ලියවන 8. එයි මෙතන පොදු හරය මේ භාග සංඛ්‍යා දෙකේම සම්පූර්ණ එකක් බෙදා ඇත්තේ 8කට නිසා මේකදී පොදු හරය ලෙස අපි 8 විදිය හැකියි. ඊට ලවයන් දෙක තුන එකතු කිරීම දෙක පහයි. ඒ කියන්නේ 8න් 3කට 8න් 2ක් එකතු කළ විට 8න් 5 ලෙස පිළිතුර ලැබෙනවා. ඊළඟට අපි තවත් මෙවැනි හරයන් සමාන භාග සංඛ්‍යා දෙකක එකතු කිරීමක් බලමු. 8න් 5 එකතු කිරීම 8න් 13. මේදී හරය සමාන නිසා පොදු හරය ලෙස අපිට 8 ගන්න පුළුවන්. ලවය පහ එකතු කිරීම 13 18යි. ඉතින් මෙම මේ පිළිතුර 8න් 18 ලෙස තැබිය නොහැකි. මොකද භාගසංඛ්‍යා පාඩමේදී එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම බෙදීමේදී අවසාන පිළිතුර විෂම භාගයක් ලෙස තියන්නේ නැහැ. ඉතින් අපි ඒක නිසා මේ මිශ්‍ර සංඛ්‍යාවකට හැරෙවී යුතුයි. ඉතින් අපි කලින් මේ පාඩම ඉගෙන ගත්තා මිශ්‍ර සංඛ්‍යාවක් කොහොමද කරන්න කියලා. ඉතින් මේ ආකාරයට විෂම භාගයේ ලවය හරයෙන් බෙදීමේ මිශ්‍ර සංඛ්‍යාවක් කරගන්න පුළුවන්. 18ට 8 2යි 8 වරක් 2 16යි 18ෙන් 16ක් අඩු කළ විට 2යි. ඉතින් මේ ආකාරයට සම්පූර්ණ දෙකක් තිබෙනවා. එහෙනම් මිශ්‍ර සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාව ලෙස මේ සම්පූර්ණ දෙක ලියවිය යුතුයි. ඊළඟට භාග සංඛ්‍යාවේ හරය වියුත්තේ බෙදෙන 8 ඊළඟට ඉතුරු වුණා දෙකක්. ඉතින් හැම විටම මිශ්‍ර සංඛ්‍යාවේ ඉතුරු වූ අගය තමයි ළමය ලෙස දිනු ලබන්නේ. ඉතින් මේ 2යි 8න් 2 මේ 8න් 18 කියන විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාව ලෙස දැක්වුව විට ලැබුව වගේයි. නමුත් නැවත මෙම 8න් 2 අපි මීට කලින් ඉහතදී සඳහන් කරනු ලැබුවා භාග සංඛ්‍යාවක පිළිතුර වඩා නිවැරදි වන්නේ මෙම භාග සංඛ්‍යාව සරලව ආකාරයෙන් දැක්වුව විටයි. ඉතින් මෙම 8න් 2 උඩ ඉලක්කම සහ යට ඉලක්කම දෙකම දෙකෙන් බෙදෙනවා. 2කට දෙවරක් 1යි 8ට දෙවරක් 4යි. එම නිසා වඩාම නිවැරදි පිළිතුර 2යි 4න් 1 ලෙස සඳහන් කළ හැකියි. ඊළඟට අපි හරය අසමාන භාග එකතු කිරීම කළ නොහැකි. ඉතින් පළමු පියවරේ වශයෙන් අපි කළ යුත්තේ මේ හරය දෙක සමාන කර ගැනීම. ඉතින් මෙහිදී පළමු භාග සංඛ්‍යාව 4න් 3 එකතු කිරීම 8න් 5. ඉතින් මෙතනදී අපි හරය සමාන කර ගැනීම සඳහා අපි බලමු කුමක්ද කළ යුත්තේ. මේ 4 අට කර ගන්න පුළුවන් දෙකෙන් කුඩ කිරීමෙන්. ඉතින් අපි දන්නවා භාග සංඛ්‍යාවක හරයක් ලවයක් එකම සංඛ්‍යාවෙන් ගුණ කිරීමේ එම භාග සංඛ්‍යාවට කිසිම හානියක් සිදුවන්නේ නැහැ. එම භාග සංඛ්‍යාවේ වටිනාකමට සමාන තුල්‍ය භාගයක් හැදෙන්නේ. ඉතින් ඒ නිසා අපි මෙමදී 8යි 4ටයි පොදු හරයක් ලෙස මේ 4 දෙකෙන් ගුණ කරලා 4ක් 3ක් දෙකෙන් ගුණ කිරීමෙන් ලැබෙන 8 හරය 8 වූ භාග සංඛ්‍යාව ලබා ගත හැකියි. ඉතින් ඒක නිසා දෙවැනි පියවරේ පෙන්නුම් කරලා තියෙනවා 4න් 3 භාග සංඛ්‍යාව උඩ ඉලක්කම සහ යට ඉලක්කම දෙකෙන් ගුණ කර තිබෙනවා. දෙවරක් 4 8යි, දෙවරක් 3 6යි,
ඉතින් හතරෙන් තුන වෙනුවට අටෙන් හය යන භාග සංඛ්‍යාව භාවිතා කරලා අටෙන් පහට එකතු කරන්න පුළුවන්. මොකද දැන් හරයන් සමාන නිසා. අටෙන් හය එකතු කිරීම අටෙන් පහ පොදු හරය අට ලෙස ගන්න පුළුවන්. හයයි පහයි එකොළහයි. මෙහිදී අටෙන් එකොළහ පිළිතුර විෂම භාගයක් ලෙස තැවිය නොහැකි. එම නිසා එකොළහ අටෙන් බෙදීමෙන් එකොළහ අටට බෙදුවහම එකොළහට අටේවා එකක් තියෙනවා. අටවරක් එක අටයි, එකොළහයි අටක් අඩු කළ විට තුනයි. ඉතින් මේ පිළිතුර ලෙස සම්පූර්ණ එකයි අටෙන් තුන ලෙස සම්පූර්ණ එකයි අටෙන් සම්පූර්ණ එක එකයි අටෙන් තුන ලෙස ලිවිය හැකියි. හතරෙන් එක සහ තුනෙන් දෙක යන හරයන් අසමාන භාග සංඛ්‍යා දෙකක එකතු කිරීමක්. මෙම මෙහිදී ඒක සඳහන් කළ ආකාරයටම අපි පළමු පියවරේ මේ හරයන් සමාන කර ගැනීම සඳහා ක්‍රමයක් භාවිත කළ යුතුයි. ඉතින් මෙහිදී අපිට හතර සහ තුන යන භාගසක් මේ හරයන් දෙකෙන්ම එක හරයක්වත් පොදු හරය ලෙස ගත නොහැකි. එම නිසා හතරේ ගුණාකාර සහ තුනේ ගුණාකාරවල දෙකටම පොදු මුලින්ම ලැබෙන ගුණාකාරය අපි බලමු. හතරවරක් එක හතරේ තුනක් ගුණාකාර නැහැ. හතරවරක් දෙක අටේ තුනක් ගුණාකාර නැහැ. හතර තුන දොළහයේ තුනේ ගුණාකාර තිබෙනවා. ඉතින් එම නිසා හතර සහ තුනේ මුලින්ම ලැබෙන දෙකටම පුදු වූ ගුණාකාරය 12. ඉතින් එම නිසා අපි හතරත් එකක් තුනෙන් ගුණ කිරීමෙන් හතරෙන් එකට 12න් තුන භාගයක්ද, තුනෙන් දෙක තුනත් දෙකත් හතරෙන් ගුණ කිරීමෙන් තුනෙන් දෙකට හරය 12 තුන භාගයක්ද මේ ආකාරයෙන් ලිවිය හැකියි. දැන් අපි බලමු තුන්වරක් හතර 12යි, තුන්වරක් එක 3යි. දෙවන භාග සංඛ්‍යාව මේ හතරෙන් 12 කර ගැනීම සඳහා හතරක් තුන 12යි, හතරක් දෙක 8යි. ඉතින් දැන් ඉහත භාග සංඛ්‍යා දෙකටම හරය සමාන වූ භාග සංඛ්‍යා දෙකක් තිබෙනවා. ඉතින් ඒ නිසා මෙම භාග සංඛ්‍යා දෙකේම පොදු හරය ලෙස අපිට 12 ගන්න පුළුවන්. 3 එකතු කිරීමට 11යි. ඉතින් මෙහිදී පිළිතුර 12යි 11 ලෙස තිබිය හැකියි. මොකද මේ භාග සංඛ්‍යාවේ හරයත් ළවයත් තවත් කුඩා කරගන්න බෑ. හරයත් ළවයත් එකම සංඛ්‍යාවකින් බෙදෙන්නේ නැහැ. ඒ නිසා අවසාන පිළිතුර 12යි 11යි. අපි තවත් හරයන් එකිනෙකට අසමාන භාග සංඛ්‍යා තුනක එකතු කිරීමක් අපි බලමු.